ඊයේ දන්නේ රිෂාඩ් බතුරුදින්න නිවාස තුනක් තියෙනවා කියලා. හැබැයි ඊට අමතරව තවත් රිෂාඩ් නිවාස ඇති එහෙම. නැත්තම් රිෂාඩ් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ නේ. ඒක නිසා රිෂාඩ් ලැවැනි දවන්ත චරිත පොලිසියට හොයාගන්න අපහසු වෙලා තියෙනවා. එතකොට අපි අහනවා මේ රටේ මේ පොලිසිය රාජකාරී කරන, එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරින්ට ඔබතුමන්ලට පෙර පුහුණුවක් දීලා නැද්ද හදිස්සියේ මෙවැනි පුද්ගලෙක් අත්අඩංගුවට ගන්න උනොත් සනික ක්‍රියාත්මක කළා මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න ක්‍රමයක් ඔබතුමන්ලට කියලා දීලා නැද්ද? එතකොට එහෙම බැලුවොත් ලෝකයේ ඉදිරි අපි හැල්ලුවට ලක් වෙනවා. මොකද මේ පුංචි රටක මෙච්චර මහ ලොකු අපරාධ කරපු අපරාධකාරයෙක් අල්ලන්න අපෝසත් වෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පොලිස් දෙපාර්තමේන්තුවත්. එතකොට මේ රටේ මේ වෙන්නේ මොකද්ද? විදේශ රටවල වලින් හිනා වෙනවා ඇති. මේ රටේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මේ අමාත්‍යවරේ කත්තඩංගුවට ගන්න විදියක් නැහැ රටේ පොලිසියට. පොලිස් කණ්ඩායම් 6ක් යොදනවා රිෂාඩ් හොයන්න. හැබැයි අනේ දෙයියනේ, ගමේ සෝමේ අයියට, ගමේ අමරේ අයියට, පාල අයියට නම් කෙලින්ම ආයෙත් නැ පොලිස් නිලධාරීන් දෙන්නයි සෝමේ අයියා කොයි ගල් ගුහාවේ ඇංගිලට ඩොග් ගාලා ගිහිල්ලා අරගෙන එනවා පොලිසිය. එහෙම දක්ෂ පොලිසිය. මොකද පහුගිය කාලේ අපි දැක්කා මාධ්‍ය වලින්ම පෙන්නුවා ගොඩක් දේවල්. පොලිසිය කොහොමද කියලා සැකකරුවන් හොයාගෙන ගිහලා පාතාලේ චන්ඩින් හොයාගෙන ගිහිල්ලා ආ ගෙවල් අස්සේ කාමර අස්සේ හිටපු අය අල්ලගත්තේ කොහොමද කියලා. ආ එතකොට සමහරක් සිද්ධි අපි දැක්කා. අද සිද්ධිය වුණා නම් ඊට පහුවෙන්දා ආ මංකොල්ල කාලා රත්තරන් බඩු මංකොල්ල කාලා කාර් එකෙන් පැනලා ගියන් පස්සේ ඒ මංකොල්ල කරුවන් ඊට පහුවෙන්දා කොහොම හොයාගන්නවත් දන්නේ නැහැ. ඒවට කොහොම ඥාණය පහළ වෙනවද නැත්තම් වෙන යම් තාක්ෂණික ක්‍රම යොදා ගන්නවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තට ගිහිල්ලා අල්ලනවා. හැබැයි මේ වෙනතෙක් මේ රටේ රිෂාඩ් බතුරුදීන් අල්ල ගන්න අපෝසත් වෙලා දිනවා. නීති විරෝධී ගිනි අවි තියෙනවා. එතකොට අපි අහන්නේ නීති විරෝධී ගිනි අවි තියාගන්න රිෂාඩ්ලා සහරාන්ලට කොහොම ගිනි අවි හා ඒව ගෙන්නන්න කොහොම අනුබල ඒව මේව දෙන්න ඇද්ද කියලා හිතන්නකෝ. නිකන් සමාජයේ හිතන්න පුළුවන් කාරණයක් මේ. මේ පුද්ගලයාට නීති විරෝධී ගිනි අවි මෙලෙස පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් නීති විරෝධී ගිනි අවි කාත්තංකුඩිය ප්‍රදේශයේ, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ, එතකොට කළුතර අටලුගම ඔය වගේ තැන්වල තව කොයි කොයි දේවල් මොන මොන දේවල් තියෙනව ඇද්ද කියලා හිතන්නකෝ. එතකොට ඒ බීතියත් එක්කම අපි දැක්ක සංගරා වගේක් හම්බ වෙනවා ශ්‍රී ලංකාව අරාබියක් කරමු කියලා අනුරාධපුරයේදී, මීන්තලේ ප්‍රදේශයේදී. එතකොට අපි අහනවා මේ වලට යටින් සම්බන්ධකම් එහෙම තියෙන්නේ නැති නේද රිෂාඩ්ලගේ? මේවත් හොයන්න ඕනේ. ඒක නිසා පුලුල් විමර්ශන කිව්වට අපි නම් තාම දැකලා නැහැ මේ රටේ පුලුල් විමර්ශන. හැමදේම පටුයි. පුලුල් කුවට පුලුල් නැහැ, පටුයි. ඉතින් ඒක නිසා අපි රිෂාඩ් දැන් ගෙන්නලා පෙන්නන්නම්. හැංගිලා ඉන්න තැනින් රිෂාඩ් ගන්න මෙන්න මේමයි. රිෂාඩ් හංගන් ඉන්නේ මෙන්න මේ වගේ තැන්වල තමයි ගොඩක් රිෂාඩ්ලා ඉන්නේ වැඩියෙන්ම. මේ මොකද සට කපට දේශපාලකයෝ නිසා දේශපාලකයන්ගේ පිටුපසම තමයි රිෂාඩ්ලා වැනි චරිත හැංගිලා. ඉතින් රිෂාඩ්ලාව හරිනම් ගේන්න ඕනේ නීතිය ඉදිරියට මෙන්න මේ වගේ ගේන්න ඕනේ. ටයි එකෙන් අල්ලලා මෙන්න මෙහෙම ගෙනල්ලා මාධ්‍ය ඉදිරියට පෙන්වන්න ඕනේ. හැබැයි එහෙම ගෙන්නන්න බැරි අපෝසත්කම තියෙනවා. අපි කියනවා රිෂාඩ් අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බැරි නම් පොලිසියට රිෂාඩ් හොයාගන්න බැරි නම් අත්අඩංගුවට ගන්න බැරි නම් දෙන්න එක්ක ජාත්‍යන්තර පොලිසියට, නැත්නම් අපේ රටේ ඉන්න පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදාවේ විශේෂ කාර්ය බලකාය SF එක බාර දෙන්නකො යුද හමුදාපතිට රිෂාඩ් ගෙනල්ලා දෙන්න කියලා පැය 24ක් යන්න කලින්. අපේ රටේ ඉන්න හොඳම යුද හමුදාපති දැන් ඉන්නවා. එතකොට එවකට හිටපු හොඳම යුද හමුදාපති අපේ රටේ නු සරත් පොන්සේක මහත්තයා ගන්නක උපදෙස්. මේගොල්ලෝ කොහමද හොයන්නේ මෙයාලව අල්ලගන්න කොහොමද කියලා. මෙච්චර රටේ අවුරුදු 30 ගාණක් කුරු යුද්ධයක් කරලා මිනිස්සුන්ව ජනතාව මරලා යුද හමුදාව මරව LTT සංවිධානයේ ප්‍රභාකරන් ඇතුළු LTT නායකයන්ව ගිහිල්ලා අපේ වීරෝදාර යුද හමුදාවෙන් ගිහිල්ලා අල්ලගත්තා නම් දෙන්නක දෙයියනේ. අපි කියනවා මේ රටේ ආරක්ෂක අමාත්‍යංශයට, ආරක්ෂක අමාත්‍යවරයට දෙන්න අන යුද හමුදාවට පෙන්වන්න වැඩ රිෂාඩ්ලව ඇදගෙන එන විදිහ අපේ රණවිරුවන්ට පුළුවන්. ඒ නිසා වීරෝදාර රණවිරෝ ඉන්න විශේෂ කාර්ය බලකාය ඉන්න පොලිස් අන්න ඒ අයට දෙන්නකෝ කෙලින්ම. යත්න යුද හමුදාපතිට කියන්නේ කොරෝනා මැඩලනමත් එක්කම මෙන්න මේ රිෂාඩ් අපිට හොයාගන්න බෑ. පොලිස් කණ්ඩායම් 6ක් යොදලා තියෙනවා. මෙන්න මෙහෙමයි මේ රිෂාඩ් පොඩ්ඩක් අපිට අල්ලලා දෙන්න කිව්වනම් යුද හමුදාවෙන් පැය 24ක් යන්න කලින් රිෂාඩ් මොන බංකරේ හැංගිලා හිටියත්, මොන දීපංකරේ හිටියත් රිෂාඩ් දැන්.